ඉක්කරු කතානායකතුමනි මම මතක් කරන්න කැමතියි නවසීලන්තයේ දැනට කොරෝනාව සාර්ථකව මර්ධනය කරපු රටක් හැටියට හඳුන්වනවා ඒ රටේ විදේශගතව හිටපු නවසීලන්ත ජාතිකින් දෙදෙනෙක් ඒ රටට ඇතුල් වෙලා නියමිත ක්‍රමවේදයේ අනුගමනය නොකරපු හේතුව තුල ඒ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලාසු එහෙම පූර්වාදර්ශ තමයි අපි දැකලා තියෙන්නේ අපිට මතකයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය කොරෝනාව සාර්ථකව මැඩපැවැත්වීම පිළිබඳව එතුමියම ප්‍රකාශ කරා පළවෙනි පදක්කම යන්නට ඕන අතිගරු ජනාධිපතිතුමාට දෙවෙනි පදක්කම යන්නට ඕන ගරු අග්‍රාමාත්‍යතුමාට මම එතුමියගෙන් අහන්න කැමතියි දැන් එතකොට මේ දෙවෙනි රැල්ලේ පළවෙනි පදක්කම කාටද යන්නට ඕන දෙවෙනි පදක්කම කාටද යන්න ඕන කියන එක මම එතුමියගෙන් අහන්නට කැමතියි මේ මහමැතිවරණ සමයේ කොරෝනාව මර්ධනය කරයි කියලා රටට කිව්වට මොකද කරේ සම්පූර්ණයෙන්ම කොරෝනාව දේශපාලන පන්දුවක් කරගත්තා මර්ධනය කරා කියලා ජනතාව රවට්ටලා ඡන්දේ පිප්පොකට් ගැහුවා කොරෝනාව තුලින් රට බෙදුවා පක්ෂ ජාති ආගම් ભેද ඇති කරා ලෝකේ බොහෝ රටවල් ભેද අමතක කරලා ඒ රටවල් එක්සයිසත් වෙනකොට මේ රටේ රජය මුළු රටම බෙදුවා ගරු කතානායකතුමනි WHO ආයතනය ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වා කොරෝනාවෙන් මරණයක් සිදු වෙනකොට ඒ අදාළ පාර්ශවවල කැමැත් අකමැත් අනුව භූමි දානය කරන්න පුළුවන් ආදාහනය කරන්න පුළුවන් කියලා. දැන් මට ඇහුණා ඇමතිතුමිය කියනවා සියලුම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුගමනය කරනවායි කියලා. හැබැයි මේ රටේ මුස්ලිම් ඉස්ලාමීය ප්‍රජාවට ඒ අයව ඉලක්ක කරගෙන කොරෝනාව ව්‍යාප්ත කරන්නේ මේ රටේ මුස්ලිම් වරුන් ඉස්ලාමීය ජාතිකින් කියන කතාව නිර්මාණය කරලා මොකද්ද කරේ? පුච්චන එක පාප කර්මයක්. ඒ ආගමේ ඒ සංස්කෘතියේ. නමුත් මොකද්ද අපේ රට කරේ? ඊටාත්ම අන්තවාදී තීන්දුවක් ගත්තා. ඔව් අමාත්‍යතුමනි. ගරු කතානායකතුමනි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික නිර්වචනයක් අනුව ඒ වෙලාවේ තිබිච්ච සෞඛ්‍ය සේවයේ විශේෂඥයන්ගේ දීපු උපදේශය අනුව තමයි ඒ වෙලාවේ තීන්දුව ගත්තේ අපිට ඕන විදියට නෙමෙයි තාක්ෂණික නිර්වචනයක් අනුව ඒක ඊළඟට වෙනස් කරනවා නම් අපි ආයෙ බල්ල කරනවායි හරි බොහොම සුදුයි ගරු කතානායකතුමනි ගරු ඇමතිතුමිය එසේ කතා කරත් අලි සබි අරි අලි සබ්රි මැතිතුමා කතා කරන්න අවශ්‍ය නැහැ එතුමගේ හෘද සාක්ෂිය දන්නවා මොකද්ද සත්‍යය මොකද්ද අසත්‍යය කියලා. අලි සබ්‍රි මැතිතුමා දන්නවා. මේක මේ ලකුණු දාගන්න කියන කතාව නෙමෙයි. මේ ඇත්ත කතා කරන්නේ. මොකද්ද? මොකද්ද? මේ රටේ වෛද්‍ය විශේෂඥවරු මහාචාර්ය වජිර දිසානායක, රෙස්වි ෂෙරිෆ්, මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු, ඒ වගේම රුවේස් හනිෆා මේ හැමෝම මොකද්ද ඉල්ලුවේ? අපක්ෂපාතී විශේෂඥ කමිටුවක් පත් කරලා තීන්දුවක් දෙන්න ඉගුවා. ඒකවත් කරේ නැහැ. ඉස්ලාමීය ප්‍රජාවට මුස්ලිම් ජාතිකින්ට ඒ පුරණ ක්‍රියාවලිය පකර ඒ සංස්කෘතියට ආගමට විරුද්ධව යන. නමුත් රටේ රැල්ලක් නිර්මාණය කරා මේ කොරෝනාව හදන්නේ මුස්ලිම් භක්තිකින් ඉස්ලාමීය භක්තිකින්. ඒක පැහැදිලිවම කරා. මුළු රටේම ඒ වගේ මහා අන්තවාදී ජාතිවාදී රැල්ලක් නිර්මාණය කරා. ඒක තමයි ගරු කතානායකතුමනි ඇත්ත කතාව.